අතෝසෙම්ම රට ඉතාමත්ම දවසින් දවස තාම බරපතල තත්වයකට අවිලා තියෙනවා. දැන් බලන්න ගෑස් පිළිබඳ තියෙන ප්‍රශ්නේ. මිනිස්සු පාරේ මැරෙනවා. මේකට විකල්පයක් තියෙනවා. ඒ විකල්පය මිනිසුන්ට ගෙනියන්නේ නැතුව මොන IMF ගියත් එකකින්වත් අපට උත්තර හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා විශේෂයෙන්ම යමක් කමක් කරන්න පුළුවන් වගකිය යුතු බලවේගවලට එකමුතු වෙලා තීරණයක් ගත යුතු අවස්ථාවක ඉන්නේ. ඉතින් අපි සර්වපාක්ෂික සම්මේලනයට ගියාම අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කියපු අය කියනවා හරිමග බැසිල් රාජපක්ෂ මහත්තයා හරිමග දාපු අය මහමග කියලා. ඉතින් එතුමා අපි මහමග කියනවා නම් එතුමයි දායේ කතාව පටන් ගන්නකොටම කිව්වේ මේ අපිට දීලා තියෙනවා ලේඛනයක් මේ හරිමග රට මුළු රටම හරිමගට කියලා හරිමගේ නාපු අය මහමග කියලා. ඉතින් ඒ විදිහට අපි එතෙන්ට ගියාට පස්සේ එතුමා මේ වගේ අර්බුදයක් තුල මෙහෙම ප්‍රතිචාර දැක්වීම ඇත්ත වශයෙන්ම ඉතාම කනගාටුදායක. මම එතුමාට එනකොට කිව්වා ඔබතුමා කියන්නේ මහමගින් නම් අපි මහමගින්ම ප්‍රශ්නේ බේරගන්න පුළුවන් අපට. අපිට විසඳුම විතර නම් තියෙන අපි මහමග අපට වඩා ලේසියෙන් මේක විසඳ ගන්න පුළුවන් කියලා. ජාතික ප්‍රකාශයක් යන පක්ෂ 11ක මුළු රටම හරිමගට ගන්න. හැබැයි ඒක ගන්න ගිය කට්ටිය මහමගට වැටලා තියෙනවා. නමුත් අපි ඒකේ තියෙන ඒවා එකින් එක ක්‍රියාත්මක කිරීමට මේ කරපු ඒවා තව ඉස්සරහටත් කරන බව අපි ඉතාම ගෞරවයෙන් අපේ නියෝජනය කරපු අපේ නායක හම්තුන්ට මතක් කරනවා. මේකත් අතේ තියාගෙන අපි හැමතිස්සම බලනවා. මොනවද මේකයි මේ IMF එක කියන එකයි සෙන්ට්‍රල් බැංක් එක කියන එකයි මේ හරිමක් කියන එකයි මේ හැබැයි බොහෝ දුරට IMF එක කියන ඒවම තමයි මේකේ තියෙන්නේ. ඉතින් ඒක නිසා අපිට ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. දැන් එතුමා ඒ සර්වපාක්ෂික සමුළුවේදී අතියක් ආවේගශීලීව අදහස් දක්වනවා වගේ අපිට තේරුණා. මොකද්ද ඇත්තටම උනේ? එතුමාට කේන්ති ගිහිල්ලාද හිටියේ බැසිලම එතුමාට? මම දන්නේ නැහැ. එතුමා කේන්ති ගැන මම දන්නේ නැහැ. තේරෙනවනේ එතන ඔබ හන්දලා හිටපු. නෑ මම නම් දැක්කේ නැහැ මේ විශේෂ කේන්තියක් අමුතු එකක් මම දැක්කේ නැහැ. එහෙම මේ ලොකු ගැටුම්කාරී තත්වයක් එතන ඇති වුණෙත් නැහැ. අපට පොඩි පහර දීමක් කරා හරිමග නේදෙන් හරිමගේ නාපුවේ මහමග කියලා. මම එනකොට කිව්වා අපි මහමගම තමයි අපිට හොඳ දැන් මහමගනේ ජනතාව ඉන්නේ. අද රාජ්‍යයෙන් නැහි තත්ත්වයක් නේ. ඉතින් මහමග නම් ප්‍රශ්න විසඳන්නේ අත් වශයෙන්ම ජනතාවත් එක්ක ජනතාව දැනුවත් කිරීමෙන්ම පමණයි මේකට උත්තරයක් වෙන්න පුළුවන්. වගකිව යුතු පුරවැසියෝ යමක්කමක් තියෙන හිතන්න මතන්න පුළුවන් මිනිස්සු එකට එකතු වෙලා කතා කිරීමෙන් තමයි අපට උත්තරේ හම්බෙන්නේ. අපේ රට මෙහෙම ගියොත් අපට හිමි වෙනවා. ආණ්ඩුව පෙරලන්න නෙවෙයි අපිට බලාපොරොත්තුව ජනතාවට උත්තරයක් දෙන්න. ඒකට ජනතාවට උත්තරේ ලැබෙන්නේ ආණ්ඩුව පෙරලන නම් ඒක කරන්න අපි පමා වෙන්න ඕනේ. එතකොට බඩගින්නට උත්තරයක් හම්බ වෙන්නේ ජනතාවට දැන්. අන්න ඒක තමයි නෑ අපි කරන දේ මේ ආණ්ඩුව පෙරලීම නෙවෙයි. මම කියන්නේ කිව්වේ ආණ්ඩුව පෙරලීම නෙවෙයි උත්තරේ. හැබැයි මිනිස්සු හිතනවා නම් ආණ්ඩුව පෙරලීම තමයි උත්තරේ. ඒකෙන් උත්තරයක් හම්බ වෙන කියලා ජනතාව සූදානම් නම් ඒක අපි කතා කරන්න පුළුවන්. ආණ්ඩුව රකින්නේ නෑනේ. ආණ්ඩුව රකින්නවද නැද්ද කියන එක තීරණය කරන්නේ අපිට එකක් පාර්ලිමේන්තුවේ ඉන්න පිරිස අපිත් එක්ක ආපු බලවේග අපට කොහොමද ගුණ කරගන්න පුළුවන්ද කියන එක. දෙවැනි එක මහ ජනතාව විශේෂයෙන්ම සාමාන්‍ය ආවේග සම්පන්න පිරිස එක්කම නෙවෙයි අපට සිද්ධ වෙනවා හිතන්න මතන්න පුළුවන් යමක්කමක් කරන්න පුළුවන් මිනිසුත් එක්ක හොඳ සංවාදයක් ඇති කරගන්න ඕන මේ අනතුරින් රට බේර ගන්න. ප්‍රවාංශයට එක හිතකින් එක තැනක ටික කාලයක් ඉන්න හැකියාව. ඒක වෙනම කතා කරමු.